අයිබුවන් සියලු දෙනාටම සොඳුරු දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් සජීවීව සුපරදු පරිදි ඔබ සමග එකතු වෙන්නට අදහස් කළේ තවත් වැදගත් කාරණාවක් කිසිමතු කිරීමේ චේතනාවත් ඇතිව ඒ තමයි රුවන් විලොග් YouTube නාලිකාව නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ රටට ලෝකයට වැදගත් කරුණු කාරණා හෙළිදරව් කරන්නට ඉතින් පහුගිය දවසක පුරාවිද්‍යා කොමසාරිස් තුමා හෙළිදරව් කරනවා රාවණා ගැන හරියටම නිශ්චිත වශයෙන් හෙළිදරව් කරන්නට කරුණු කාරණා ලංකාව තුල නොමැති හේයින් රාවණා ගැන හෙළිදරව් කිරීමට අපහසු බව ඉතින් මේ ගැන අපි දිගින් දිගටම කතා බහ කරන්නට සහ රාවණා ඇත්තක්ද එමත් නැතිනම් රාවණා බොරුවක්ද කියන කාරණාව පිළිබඳව ගවේෂණාත්මකව කතා බහ කරන්නට රුවන් විලොග් YouTube නාලිකාව කටයුතු කරා ඉතින් අපි මිට දින කීපයකට ඉහතදී රාවණා පිළිබඳව පුංචි හෙළිදරව්වක් කරා ඉතින් දිගින් දිගටම මේ මාතෘකාව ඔස්සේ හෙළිදරව් කරන්නට සවිස්තරාත්මකව හෙළිදරව් කරන්නට අපි දිගින් දිගටම කටයුතු කරනවා අදත් අපි සමග සම්බන්ධ වෙලා සිටිනවා තිලකා රන්දෙනී මහත්මිය ඉතිහාස දත්ත ගවේෂිකාවක් වන තිලකා රන්දෙනී මහත්මිය ඉතින් එතුමිය එදත් ඔබට හෙළිදරව් කරා අද ලංකාවේ පවතින තත්ත්වය එහෙමත් නැත්නම් ඉන්දියාව රාවණා විශ්වාස කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඊටත් අමතරව විභීෂණ ඇත්තක් නම් රාවණා බොරුවක් වුණේ කොහොමද කියන කරුණු කාරණා ඔස්සේ සවිස්තරාත්මකව කතා බහ කරන්නට අපි සමග සම්බන්ධ වෙලා සිටිනවා ඉතින් අපි ගෞරවයෙන් අදත් ස්තුතිපූර්වකව ඉතිහාස දත්ත ගවේෂිකා තිලකා රන්දෙනී මහත්මිය ආයුබෝවන් කියලා පිළිගන්නවා රුවන් විලොක් YouTube නාලිකාවට ඒ වගේම ඒ සමග වැඩසටහන මෙහෙවන්නට රුවන් විලොක් YouTube නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂක වරියක වන සංජිමා සුදේසිනී රාජපක්ෂ සෝදානමින් සිටිනවා අපි සම්බන්ධ වෙමු එදා නවත්වපු කොටසේ සිට මේ ඉතිහාසය ගැන කුමන ආකාරයකටද ඔවුන් දකින්න නිසා ඔවුන් ගවේෂණාත්මකව මේ දේවල් හෙළිදරව් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරන්නට ඔවුන් සූදානම් සිටිනවා අපි සම්බන්ධ වෙමු ඔවුන් සමග දැන් මම නම් රාවණ ඉන්නවා කියලා මට ඔප්පු කරන්නේ ජීවමාන සාක්ෂි දෙකක් තියෙනවා එකක් ඊට සැරයක් 2010 දී මේ මට ආරාධනාවක් ලැබෙනවා රාජකොන්සල් සභාවේ සභාපතිතුමාගේ මේ අපේ සමිතියක් තියෙනවා ඒ සමිතියේ මාසික දේශනාව අහන්න ඔබතුමිය තියෙන සහභාගී වෙනවා ඉතින් මම යනවා ඒකට ඒතර ගිහම මේ ඇත්තටම ඉදා දේශකයා ඇවිල්ලා ආචාර්ය සෙන්රත් දිසානායක හරි පුදුම මේ කරාමණගෙන නෙවෙයි රාවණගෙන නෙවෙයි ඉදා මේ කතා වුණේ හැබැයි ඒතර මේකේ සභාපතිතුමා මේ මඩකලපුවේ මේ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කොහොමද එතකොට දැන් එදා මුගක් මේ මුගක් ඇත්තටම හරි හොඳ දේශනයක් තිබුණා සෙන්රත් දිසානායක මහත්මයාගෙන් ඉතින් මම තමයි වැඩිම ප්‍රශ්න කරන්නේ මට තමයි මුගක් ප්‍රශ්න තියෙන්නේ ඉතින් මම අහනවා ඊට පස්සේ දැන් ඔය සභාවකම සතුටින් විසිර ගියානේ ඊට පස්සේ දැන් මම තමයි අන්තිමට පිටට එන්නකොට මම දැක්කා සභාපතිතුමා මේ මම එනකම් වගේ මේ ඉන්නවා මේ සිමෙන්ති පඩියක සිමෙන්ති බැම්මක ඉඳගෙන ඉතින් මම ඒකින්ද මට තේරුණා මේ ඉන්නේ මං එනකම් බලාපොරොත්තු වෙන කියලා මං එතනටම ගියා. ඒතර සභාපතිතුමා මගෙන් ඇහුවා දොස්තර මහත්තයා මේ ඔබ මැඩම් ඔබතුමිය කොයි පළාතෙන්ද? මං කිව්වා මං කොළඹින්. ඊළඟ මගේ වාරිනේ මං ඇහුවා ඩොක්ටර්. ඇයි ඩොක්ටර් ඩොක්ටර් කෙනෙක් වුණේ? ඩොක්ටර් කෙනෙක් ඥාන විද්‍යාලෙ ඉන්නනේ. ඉතින් ඩොක්ටර් මම හිටගෙන ඉන්නේ ඩොක්ටර් පල්ලෙහා ඉන්න. ඩොක්ටර් දැන් මගේ මූණ දිහා විනාඩි 3-4ක් විතර කතා කරගන්න බැරිව ගල් ගැහිලා බලන් ඉන්නවා. පස්සේ සීයේ ටිකක් ආවම ඩොක්ටර් මට කියනවා ඔව් මම මේ ඥාන විද්‍යාඥයෙක් වෙන්න තමයි මං හිටියේ හැබැයි මේ අපේ ගෙදර ඉන්න එකම පිරිමියා මම අනේ ගෑන ඉතින් මගේ අම්මා දුන්නේ හැදුව මේ පිරිමියා මෙයානේ ඥාන විද්‍යාඥයෙක් වෙන්න දුන්නේ හැ ඩොක්ටර් කෙනෙක් කරා ඒ පාර මම MSc කළා ඥාන විද්‍යාවේ ඊට පස්සේ දැන් එතුමා කියනවා මට මම ඉන්නේ මැඩම් මේ පෙන්ෂන් ගත්ත දාකට මගේම ලැබ් එකක් දාගෙන මේ ඥාන විද්‍යාපීවතු පරීක්ෂණ කරා මම එකපාරටම කිව්වා ඩොක්ටර් මේ පෙන්ෂන් ගන්නකම් ඉන්නේපා පෙන්ෂන් ගන්නකම් ඉන්නේපා මේ මේ ඔබතුමාගේ ඇඟේ තියෙන්නේ මේ ඥාන විද්‍යාව දැන්ම ඥාන විද්‍යාව කරන්න ඉතින් මම ඒ අවවාද දීලා තියෙන හොඳ වෙලාවට මම දන්නේ පස්සේ කාලෙක මට ඩොක්ටර් හම්බුනාම
පස්සේ කාලෙක එතුමා මගේ FB එකේ සම්බන්ධ වුණා. ඉතින් ડોක්ටර් ඒ පාර කියනවා ඉතා මැඩම් හම්බ වෙන වෙලාවේ මම ඇත්තටම අපේ කණ්ඩායමක් ජාන විද්‍යා පරීක්ෂණ කර කර ඉතිහාසය කළා බෙහෙත. පොඩි මතභේදයක් ඇති වෙලා ડોක්ටර් අයින් වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ තමයි ડોක්ටර්ට මාව හම්බ වුණේ. ඒතර මම කියන්නේ ડોක්ටර් මේ මේ පස්සර කල් දාන්න එපා පෙන්ෂන් ගන්න කන් ඉන්න එපා. දැන් මම මේ ඇඟේ තියෙන එක ප්‍රයෝජන ගන්න ඉබලි. එපාර වල කියලා නෑ මම. දැන් කිව්වනේ මේ අහක මීටම කෙනෙක්. පාටම මේ අහකින් කඩාවැටෙන මගේ වගේ කිව්වේ. ඉතින් ඒ තුමා ටක් ගාලා අරකට ආයෙ බැඳලා ගියා. ඔන්න 2009 19 මේ ගිය අවුරුද්දේ මේ ජනවාරි මාසෙත් මට මතක හැදෙන. ඔන්න ඒ තුමා මේ ඒ තුමා ප්‍රදාන මේ කණ්ඩායමට මේ ජනාධිපති සම්මානයක් ලැබුණා ජාන විද්‍යා පරීක්ෂණයකට. කියන්නේ මේ මෛත්‍රීපාල සිරිසේන මාත්‍යගේ අතින් ඒක ගත්තේ. ඒතකොට දැන් බලන්න මේක සමහරට දැන් මේක අහම්බයක් නෙවෙයිනේ. දැන් මම සංසාර බැඳීමක් කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමී? ඔව් මාත්‍යක මගේ ළඟම බැඳීමක් තියෙනවා ඒක මට. ඒකයි ඒක තමයි මම ළඟ ඉන්නයි මම අඳුර ගන්නවා කියලා. ඉතින් දැන් මේක කාට අහම්බයක් කියලා හිතෙන්න බලන්නේ. ආ ඉතින් දැන් ඒකට මම කියන්නේ නැහැ අහම්බයක් නෙවෙයි මේක. මොකද තව දේතු. දැන් ඇත්තටම කුඹකරණේදී කුඹකරණ මේ කුඹකරණේදී ලොකු කතා මේ මම අඳුරගන්නේ. ඒතර කුඹකරණට හිටියා පුතු දෙන්නේ. ඒ පුතු දෙන්නම ඒ ආත්මෙදී ජාන විද්‍යාඥයෝ. හොඳ. දැන් මේ සිද්ධීන් අවුරුදු 3කට විස්තර පස්සේ. කියන්නේ 2013 ඉඳි විතර අද භාගයේ හරි 2014 මුලාවේ. ඔන්න එක තරුණ ළමෙක් මට කතා කරන දුරකතනේ. එතකොට කතා කරලා මේ ඒ ළමයා කියනවා මේ මම මේ රාගම මෙඩිකල් කොලෙජ් එකේ ෆයිනල් ඉයර් එකේ ඉන්නේ. ඔහොම කියලා දැන් පැය භාගයක් විතර කතා කළා. ඊට පස්සේ ඉතින් මං කිව්වා මේ ඔයා මේ මට ඔයාව මේ ටෙලිෆෝන් එකෙන් නම් අඳුරගන්න අමාරුයි. මේ ඔයා කවුරුයි කියලාද අමිල කිව්වේ කියලා. මොකද අමිල කියන ළමෙක් තමයි මගේ ටෙලිෆෝන් නම්බර් එක යට දීලා තිබුණේ. එතකොට එයා එක්පාරට කිව්වා මං දන්නවා අමිලට ආත්‍රෙක් මේ ආධ්‍යාත්මික දැකීම් දිනක. එතකොට මේ යා කිව්වා ආමිස් මම මේ කුඹකරණේ පුතා කියලා. එතකොට මං ඇහලා ඇවිල්ලා මේ එහෙනම් ડોක්ටර් කෙනෙක් වෙන්නේ නේද? ඔයාට තියෙන ඥාන විද්‍යාව අදාළ මේ ළමයා අර ડોක්ටර් නම් ටිකක් මැටි වයිස කිට්ටුවේ මිනිහට ડોක්ටර් කෙනෙක් ඉන්නා බොහොම සංවර කතාවක්. මේ ළමයා තරුණ ළමෙක් නේ. ඉතින් අම්මා මේ ළමයා පාටල වුණා කියලා. මෙයා කියන මිස් මම දිනනා කා ගන්නවා. මගේ අම්මයි තාත්තයි තමයි මේ අපරාධي මට කළේ. මම ඥාන විද්‍යාවට තමයි කැමති ලැබුණේ. මට දුන්නේම නැහැ ඒකාර. ඉතින් මාව ડોක්ටර් කෙනෙක්ම කරන්න දෙන්න. මම මේක දමල ගහලා යනවා. දැන් මේ ළමයා හරි ආවේගශීලී කවදාද? අනකෝ ඔබ කලබල වෙන්න එපා පුතා. මේ දැන් ඔයාට ඔයාගේ අයියා ලොකු අයියා තාන්න ඉපදිලා ඉන්නවා. එයාට මේ අතකීම තියෙනවා. එයා MSc එක කළා. ඉතින් දැන් එයා මේ ජාන විද්‍යාවේ ડોක්ටර් කෙනෙක් වගේම ජානෙක. ඉතින් මං කොහොමද එහෙම කරන්නේ? හැබැයි මට මේ ළඟදි මං දැන් මේ 2014 විතර වෙච්ච කන්නේ. මම මේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා කෙනකින් එයා ගැන දන්න කෙනෙක් මට හම්බුණා. මං ඇරුවා කොහොමද ළමයා දැන් ડોක්ටර් කෙනෙක්ද කොහෙද ප්‍රැක්ටිස් කරන්නේ මොන් කියලා මට. අනේ මිස් එයා කාගත්තද වැඩි ඔක්කොම අවුල් කරගත්තා. එයා දමල ගහලා ගියාද? අර ඒ ළමයාට හිතෙන්නේ මට එක වෙලාවක හිතන අපරාධේ මං ඒ අනාවයි කිව්වේ ඒක. කියන්නේ පෞද්ගලික අර්ථයෙන් කිව්වේ. මොකද මං කියපුවේ දෙයකට තව හිතෙන්නේ නැහැ. ඔව් මං මේ ඥාන විද්‍යාව මේ මගේ සිවිලම තියෙනවානේ මේ අම්මලා තාත්තලා නේ මේක ඇවිත්ලා යා එකයි වෙලා ගියා. ඉතින් දැන් මේ ජීවමාන ශක්තියක් එකක් අහම්බෙන් නම් අනිත් එකක් අහම්බෙන්. මං කියන්නේ බය නැතුව මං කියනවා මේ ඥාන විද්‍යාව නෙමෙයි දෙන. මොකද හේතුව උඹකරණ කියන්නේ ඥාන විද්‍යාව නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. කර්ම කියන්නේ වාස්තු විද්‍යාවනේ. මේ වුණාට මේ සමාජයේ ගොඩක් අය කුම්භකරණ නැහැ. එහෙම කියලා අපි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ භාවිත කරලා බොහෝ වෙලාවට නිතා ගන්නව වැඩි වුණාම. ඔව් ඒ වුණාට ඇත්තටම බලන් කියොත් ඔව් දැන් ඒ මොකද එහෙම කියන්නේ? දැන් කුම්භ කියන්නේ කලයේනේ. දැන් මේක අපිට මේ ඔළුවට මේ වෙලාවේ දාන්නේ මේ බටේරෙන් මේ ආපු මේ එක තමයි මේ දාන්නේ. මේගොල්ලන් දැනගත්තා දැන් මේ කුම්භකරණ කියන එක මේගොල්ලෝ අඳුරන. මේ අපි අඳුරන නැතුවට මේ බටේරිය කොහොමද අඳුරනවා? එතකොට ඒවලන් දැනගත්තා මේ කුම්භකරණ කියන්නේ හොඳ මොළයක් තියෙන කෙනෙක් කවුරුත්. ඊට පස්සේ දැන් මේ බැලුවා කලයක් නේ. කුම්භේ කියන්නේ කලෙනේ. ආ මෙයා රා කලයක් රා කල 12ක් විතර. දැන් රා කලේ 12ක් විතර වෙලා දැන් 12ක් විතර බීලා මේ මිනිහා 6 මාසයක් විතර කොහටද වෙලා බුදිනවා. එතකොට ඒ බුදිය ගත්තාම මෙයා පුදුල් බෑ. ඇත්තටම මේ උනේ මොකද මම දන්නව එක දැන් මම ඔප්පු කරන්න ආයි දන්නව නෙමෙයි මම ඔප්පු කරනවා මේක දැන් මේ දැන් කුම්භකරණ කියන්නේ දැන් 2019 ඉන්දියාවේ තිබුණ ජනවාරි 3 ඉඳන් 7 වෙනකන් මේ
විද්‍යාඥයන්ගේ සම්මේලනය. ඒ විද්‍යාඥයෝ 70ක් විතර උකට ආවා. ඒතකොට මේ 70 දෙනාගේ සම්මේලනයේ මේ ප්‍රකාශන නිකුත් කළේ තවත් විද්‍යාඥයෙක් වන ආන්ද්‍රා යුනිවර්සිටි එකේ මේ උපකුලපතිවරයා නාගේශ්වර රාව කියලා. දැන් එතුමා ප්‍රකාශන නිකුත් කරනවා. දැන් ඇත්තටම අපි පුරා විද්‍යා කොමසාරිස්තුමා දැන් අපිත් එක්ක අපි නම් ඉතින් ගන්න කියන අය නෙවෙයි විද්වතුන් නෙවෙයි. ඉතින් අපිත් එක්ක හැප්පෙන වෙලාවේ එතුමාට තියෙන හැප්පෙන්න හොඳ හොඳ බල බල බලගත් කෙනෙක් හැප්පෙන්න ඕනේ බලගත් කෙනෙක් එක්කනේ නේ. ඒක අපි වගේ මේ හෙන්චයිලත් එක්ක මේ මේලන් එක වැඩක් නැහැ. ඉතින් අන්න කොමසාරිස්තුමාට ඕනේ හැප්පෙන්න තැනක් වෙනවද මං කියනවා. මේ ඔය නාගීශ්වර රාව උපකුලපතිවරයා ගමන් දැක්ක රූපහණී පුවත් මේ පුවත්වලට මේ එතුමා ප්‍රකාශ කරනවා. අපේ මේ රාවණ රජුන්ට යානා 24ක් තිබුණා. මේ අර අහන්න කියලා මේ රාවණ රජුන්ට යානා 24ක් තිබුණා කියන්නේ. දැන් අපි කියහයට මේක රාවණෙක් නෙවෙයි. රාවණ මේ යානා කියා රාවණෙක්වත් තිබුණා. ඒක ධනුබලයක්වත් නැති දෙයක්. ධනුබලෙක කොයි රාවණක් නැති කොට. දැන් එහෙම තමයි කතා කරන්නේ. එතකොට දැන් මගෙන් ඉතින් දැන් අර මිනිහා කියන්නේ යානා 24ක් ගැන කියන්නේ. ඒ මාසෙ කොච්චර අවබෝධයක් තියෙනවද නේද? ඒතර මමත් එක යානයක් ගැන මමත් කතා කරලා තිබුණා මගේ මගේ මෙන්න මේ පොත මම 2007 මේක මම ලියන්නේ මේ අභිමානී ශ්‍රී ලංකා ඉතිහාසයේ විප්ලවීය අර්ථකථනයක් කියන එක. එතකොට මේක 2007 ලියන්නේ. එතකොට 2019 මේ සම්මේලනේ තියන්නේ. එතකොට මේ සම්මේලනේදී මේගොල්ලෝ ලොකු ප්‍රකාශයක් කරනවා සම්මේලනේ ගොඩනක් පස්සේ. මොකද ඒක එක ප්‍රකාශයක්. මේ අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයේ ගොල්ලස් මේ එහෙම පිටිම බැහැර කරනවා. හැබැයි ඒගොල්ලන් දන්නේ නැහැ ඒගොල්ලන් 2019 දී එක බැහැර කරනකොට මේ මගේ පොතේ මේ 35 වෙනි පිටුවේ කොහෙද මම ලියනවා මේ මේක ඇත්තටම මේ තියෙන්නේ මම මේ ලියලා මේ සුපර්නිකාගේ සුපර්නිකා ජෙට් පැක් එකේ ගණගලයි ගියේ කියන එක මම මේකේ මේ පින්තූරේ යට ලියලා දිනා මේ සුපර්නිකා ජෙට් පැක් එකේ ගණගලා මේ ගියේ මේ අර මේ රාම ලක්ෂ්මණ මේ ගහනවනේ මේ කපනවනේ නහයයි මේ ඒ වෙලාවේ ඇත්තටම මම කර්ගලාවට ලංකාවට ඒතර කොහොමද ලංකාවට කර්ගලාවට එයා අනිවාර්යෙන්ම ජෙට් පැක් එකේ නැගලා දැන් මේක මම ඉගෙන කාලේ පස්සේ අවුරුද්දකට දෙකකට පස්සේ මම ඩිස්කන් චැනල් එකේ දැක්කා ඇමරිකාවේ ජෙට් පැක් එක කතාදාවනවා හැබැයි ඒක ඒවට අඩි 150ක් විතර වගේ උසකට තමයි යන්න බලන් උනේ ඒක පොඩි ගානයි බැස්සන්න උනා කිසි පණක්වත් ගියේ නැහැ මට මතකයි ඉතින් දැන් මේක තමයි අපි මේ තියෙන්නේ දැන් මේ අපි නාගේශ්වර රාවත් එක්ක කතා කරන්න ඇත්තටම අපේ අය කවුරු හරි මේ වැඩගත් මේ විද්වතෙක් සහභාගී වුණා නම් හොඳයි මේ එතකොට එයා කියයි මෙන්න මේ යානා කියලා කියා යා අපේ රටේ රජුරම උසස් කළා කියනවාද ඉන්දියානු ඒක හිතන්න ඕනේ නේ ඉතින් එතකොට දැන් මේ එතෙන්ද මං කියන්නේ ගුරුත්වාකර්ෂණීය අය බැහැර කළා කියලා එතකොට මම කියනවා දැන් මම කියනවා මේ පොතේ අපි රාවණාගේ කාලෙදී මේ අජටාකාශයේ මේ සිරිපාද කන්දේ හැබැයි දැන් ඒකෙදී අපිට පොඩි ප්‍රශ්න වගේක් ආවා මේ හරි බාධාව අජටාකාශය අරින්නම බෑ එතකොට දැන් මේගොල්ලන් නම් කියන්නේ ගුරුත්වාකර්ෂණීය ගැන කියන්නේ ඉතින් මම බැලුවා නෑ ගුරුත්වාකර්ෂණීය වල මේ මොකක් හරි දෙයක් මෙතන තියෙනවා එතකොට මේ එහෙම ඒකේ ඉඳලා මම දැන් මේ හෙව්වා මම දැන් මේක හොයන්න අපි ගත්තා ගන්නකොට මේ දැක්ක දෙයක් තමයි මේ ගුරුත්වා මම මේක ලියනවා 14 වෙනි පිටුවේ ගුරුත්වාකර්ෂණයේ යනු යම් වස්තුවක් පොළොට ඇද ගැනීමේ බලය මේ ඇද ගැනීමේ බලය වඩා තීව්‍ර වීමට ශූර්‍ය ශක්තියෙන් පෘථිවිය දෙසට කරන තල්ලු කිරීමකුත් ඉවහල් වුණාද ඇත්තටම ඒක තමයි උනේ මේ සූර්යාගෙන් යම් කිසි තල්ලු කිරීමක් ශක්තියක් ඒක අපිට පිළිගන්න බෑ දැන් මේ සූර්යාගේ ඇද ගැනීම දැන් ඇද ගැනීම ශක්තිය දිනවනම් සූර්යා ළඟ ඔක්කොම ග්‍රහයන්ට ඇදිලම යන්න ඕනේ නේ දැන් ඔක්කොම ග්‍රහයන්ට සූර්යාගේ වටේ තෙන්න ඕනේ ඉල හේතු වෙන්න ඕනේ මම දැන් එකක් වගේ හරි දැන් එහෙම වෙන්නේ නැහැ සූර්යාගේ මේ එකතරා දීවි තල්ලු කිරීමක් තියෙන හින්ද වෙන්න ඕනේ මේ ග්‍රහයෝ ටික ළඟ වෙන්න දැරුව ඉන්නේ මේ එකම මේ කියන්නේ එතකොට දැන් ඇත්තටම ඉතින් මම හිතන මම දන්නේ නැහැ මම
මම හිතනවා දැන් මේක ඉදිරිපත් කරන එකම එක්කෙනා මමනේ ඒකද මම කියනවා මම මම තමයි හොයාගෙන නැත්ති මේක ඒක අපි මොකද ඇත්තටම දැන් හෝම හෝමර් ලිව්වනේ ඉලියට් කාවේ දැන් ඕක මේ මමත් කීව පොඩි කාලේ එතකොට මේ අපුවට ඒක අම්මල දුන්නේ මනක් කල්පිත මේ මේ කතා වස්තුව තියෙන ඉතින් හෝමර්ම නැවත ඉක්මුණා දන්නේ නැහැ මේ කතාව හෝම කියන්නේ තමයි මතකේ يعني හෝමට බලවත් මතක ඇති ගන්න හරි කතන්දරය පැකින් දෙකකින් තුනකින් කතාවට ලක් කරන්නට පුළුවන් එමත් නැතිනම් මේ ඉතිහාස වංශ කතාව පැය ගානකින් දවසකින් කතා කරලා ඉවර කරන්නට පුළුවන් වංශ කතාවක් නෙමෙයි මේක ලෝකේ ඉන්දියාව අපේ රට සහ තවත් නොයෙකුත් රටවල් විශ්වාස කරන තැනට මේ වෙන විට පරිවර්තනය වෙලා තියෙනවා ඒ නිසා අපිට කිසිම හේතුවක් මත මේක ඇත්තක්ද බොරුවක්ද කියන කරුණු කාරණා හරියටම නිශ්චිත වශයෙන් හෙළිදරව් කරන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි පුරාවිද්‍යා කොමසාරිස්තුමා මේක බොරුවක් කියලා කියනකොට මේකේ ඇත්ත නැත්ත හොයන්නට රුවන් විලොග් YouTube නාලිකාව හරහා අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්නට අදහස් කළේ. ඉතින් මේ ගැන දිගින් දිගටම හෙළිදරව් කරන්නට ලංකාවේ පුරාවිද්‍යා ඉතිහාසඥයන් සමග මේ ගැන දිගින් දිගටම කතාබහ කරන්නට රාවණා ඇත්තක්ද රාවණා බොරුවක්ද මේ ගැන විස්තරාත්මක සවිස්තරාත්මකව ඔබට හෙළිදරව් කරන්නට අපි මේ දිගින් දිගටම මේ වැඩසටහන කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ අදත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබට නැවතත් එකතු වෙන්න රුවන් විලොග් රුවන් subscribe කර අපි සමග මෙවැනි හරවත් වැදගත් වීඩියෝ නැරඹීම සඳහා හමු වෙමු නැවතත් දවසක එතෙක් සමුගන්නාමා රුවන් රත්නායක අයබෝවන්.